ඉල්ලා අඩිසි ආයතනයේ අවුරුදු 3ක් වුණාම ආරම්ම සේවය කරා. සේව කළා. මං ඔපරේෂන් එකක් කරා 2020 ලොකු ඔපරේෂන් එකක් කරලා මන්නේ මට සේවය ගන්න මට ඉල්ලා අඩිසි ආයතනයට එන්න කියලා මං ගියා. ගියාට පස්සේ මට මේ අමරවීර මහත්තයා කිව්වා ගයන් මහත්තයා වැඩ දෙන්න එපා කියලා කිව්වා කියලා. ඒ වෙලාවේ මේ මොහන් මහත්මයා කිව්ව සානුකම්පිත ඊතා බලලා මේ ළමයට වැඩ දෙන්න කියලා. ඒත් එතන අනුකම්ප කරන කිසි කෙනෙක් සරීතියේ නැහැ. ඊට පස්සේ අහපම් මං ඉන්නකොට මට මේ මහා නැමැතිතුමාට මං කතා කිව්වා මහා නැමැතිතුමාට කොයන්න කියලා අමරවීර මහත්තයා කතා කරා කියලා. අමරවීර මහත්තයා කිව්වා මට අස්සීමේ ලියුමක් මගෙන් ඉල්ලගෙන නැවත සේවයේ ලියුම දුන්න මගේ අතට ලබා දුන්නා. මම ඒකත් අරන් මගේ එනකොට මට මන්ද මිස් කෝල් එකක් දීලා නැවත ආපහු ගෙන්නලස මගේ නැවත සේවයේ ලියුම ආපහු ගත්තා. මට වැඩ දෙන්න එපා කියලා ගයන් මහත්තයා. ගයන් මහත්තයා කියන්නේ යන්න ලැජ්ජ වෙන්නේ පට්ටම පට්ට වනචර මිනිස්සේ. එල්ලෙස්සෝලාගේ කීම් බස්සාරේ තමයි මම ට්‍රාන්ස්ෆර් කරේ නාරහෙන් පිටට. මේ තියෙන්නේ මගේ මෙඩිකල් එක, මේ මෙඩිකල් එක ඉතින් හැංගුවා ඒගොල්ලෝ. මම නැවත ඩොක්ටර්ගෙන් මේ මෙඩිකල් එක ගත්ත මේ ඔපරේෂන් එක. මම ඔපරේෂන් 6ක් කරලා ඉන්නේ. ඔපරේෂන් 9ක් කළා. තව ඔපරේෂන් එකක් තියෙනවා. මං සීනි කොලෙස්ටරෝල් වලට බේස් ගන්න කෙනෙක්. මගේ පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. පුතා එතකොට මන්ට සෝරි ගියේ. දුවේටි 5 වසරද පොයද. ඒ කාලේ ඉඳන් මට මොකක්ම මං කර ජොබ් එකකට ගියෙත් නැහැ. මට කරගන්න ජොබ් එකක් ගන්න මේකක් වුණා. අපි බද්දට රෙන්ට් එකට ඉන්නේ. මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ. ගයන් මහත්තයා ඉන්න ඔයිසි මහත්තරොත් මස් කෑල්ලට බත් පාර්සලයට ඒවට තමයි යාර තැන දුන්නේ. එල්ලෙස් වලට රිස් පොයින්ට් එක දෙනවා. එයාලත් එක්ක අනියන් සම්බන්ධකම් තියෙනවා නම් ගයන් මහත්තයා එක්ක රිස් පොයින්ට් එක දෙනවා. එයාලට නිවාඩුත් දෙනවා. මං කොරෝනා දවසක බස් එකක් නැතුව ගාල්ලේ ඉන්නකොට මම ගයන් මහත්තර කතා කරම්කෝ තමසේ මොහක්කාරි කරගෙන යනවා කියලා. පස්සේ මගේ මහත්තයා කෝල් එක නම්බර් එක ඉල්ලගෙන ගයන් මහත්මයට කතා කරා. ගයන් මහත්තයා කෝල් එකන තමසේ නෝන අරගෙන යනවා කියලා ට්‍රී විල් එකක් අරන් ගාල්ලට. ඒපාරක ගාල්ලට මට රුපියල් 1000ක් අතර වියදම් කරන්න තරම් වත්කමක් නැහැ. මම කුලී වැඩ කරන්නේ. ගයන් මහත්තයාට කිව්වා මේ කොහමද ඉවන්න කියලා. පරිතන එල්එස්ඕ කෙනෙක් කියලා බෝඩින් වෙලා මහමෝදර ඒ එල්එස්ඕ මම අඳුරන මල්ලි කෙනෙක්ගේ බයික් එක දාලා තමයි මම ගෙදරට යුවේ. බය වෙන්න එපා කියන්න මේ මල්ලි එක එහෙම කියලා. ඇත්තටම මේ එල්ආඩීසි ආයතනයේ හුඟක් මනුස්සකම් තියෙන කෙනෙක් දෙන්නෙක් හිටියා. මගේ තාත්තා නැතු වුණා 2020. මගේ තාත්තා ඔක්සිජන් දාරේ කෙනී තාත්තගේ මරණ සහතිකේ. මම මේව ඉඳන් ගත්තා. මේ මරණ සහතිකේ ඉඳන් ගත්තා මගේ තාත්තගේ. මේව මම ඉදිරිපත් කළා. මගේ ඔක්සිජන් දාර තාත්තා අවුරුදු 3ක් 4ක් ඉඳියා. ડોક્ટર මොහන්දන්ගෙන් බේත් කරේ. ඒවට කිසි දෙයක් දෙගොල්ලෝ අනුකම්ප කරේ නැහැ සර්. මට දැන් කතා කරගන්න පොඩ්ඩක් අවශ්‍යයි. මම මේ බෙහෙත් එකක් දාලා ඉන්නේ. අම්බලන් ගොඩේ ඉඳලා මෙච්චර දුර එන්න මට ඇත්තටම අත්කමක් නැහැ. සල්ලි තිබුණේ නැහැ. මං ඉල්ලගෙන ආවා මගේ ඥාති කෙනෙක්ගේ අපිට නැවත සේවය ලබා දෙන්න මේ ඉන්න ලොකු ලොක්ක ඔයාලගේ යටතේ තියන් ඉන්න අය ඔයාලා තියලු දෙනා මාස් කරලා මේ මොහන් මහත්තයල වගේ කට්ටිය ලොකු මහත්තු කවුරු හරි මනස්සකමක් තියෙන කලිගිටියම් ඩිසර් හොඳයි. ඇත්තටම කියන්න කලිගිටියම් ඩිසර් බන්දුල සමරවීර මහත්තයා චන්ද්‍රසේකර සෝරි බන්දුල චන්ද්‍රසේකර මහත්මයා මම ඔයිට කලින් 2019 සර් ට්‍රාන්ස්ෆර් කරන්න හැදුවා ඔයිසි මහත්තේ කිසිම හේතුවක් නැතුව මේව කළා. ඊපස් මට ඩිලෙක්ට සර් ඒ ඔය ලියුම් ගහලා තිබුණා ඒ සර්ට මේ එල්එස්ඔ සම්බන්ධ කිසිම කම්ප්ලේන් එකක් නැහැ කියලා. පරිචෝදනා කළා මගේ ට්‍රාන්ස්ෆර් මගේ ලියුම් සියලු දේවල් මෙතන මේ ෆයිල් එකේ තියෙනවා සර්. මේ ඔක්කොම මෙතන මේ ෆයිල් එකේ ඔක්කොම සියලුම දේවල් තියෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කරේ නැහැ ඒ සර් මගෙන් ඔබ ළඟ කොතනද වාට මම කො සර් මහමෝදර. මට සර් මහමෝදර ලබා දුන්න ඒ ලියුම් සියලුම දේවල් මෙතන තියෙනවා මගේ ට්‍රාන්ස්ෆර් ලියුම්. මම ඔබතුමා ළඟින් ඉල්ලා සිටින්නේ මේ වගේ අසික්කිත කරන මේ ගයන් මහත්තයලා වගේ අය. එයා සාත්තු සේවය ගෑනු කට්ටිය නම් තියන් ඉන්නවා කරා පිටි. සාත්තු සේවය ගෑනු කෙනෙක් මාත් එක්ක ගුවා. මගේ හුදම හිතවත් කිව්වා සර් මම ඔයාලා දා දෙන්නම්කෝ ජොබ් එකට. ඊට පස්සේ මම බොරුරක බන්නවා කියලා බලන්න කියලා. ඒ පරිගුවලු ඒ මේ එයා මෙහෙන් අයින් කරාට පස්සේ කීයකටවත් එයා මේ හඩාවපව බඳව ගන්නෙ නැtei කියලා. මට තේ සර් ඊට පස්සේ අලුත් ගමට යන්න කිව්වා. සර් දන්නවනේ මම බේරු වලට යන්න කිව්වා. මට දුර වැඩි මගේ තුන වසර දරුවෙක් ඉන්න පොඩි පුතේ දූට අවුරුදු 16 අපි වෙනම ඉති තමගේ ළමයි දෙන්න ගෙදරට කරලා තමයි මම වැඩට එන්න ඕන කරා පිට ගියා. ඉතින් ඒච්චර ආර්ථික අපහසුතා තියාගෙන අපි කොරෝනාස් ප්‍රස්තාව කරා ගිහින් සමහරු ආවෙත් නැහැ. ඩියුටි කරන්න ගියාම විනාඩි 5 10ක් පරක්කුයි කියලා නයිට් එකේ ඉන්න එක්කෙනාට ඒක දීලා ආපස්සට හරවල සර් අපි ගෙදර යවනවා.
එච්චරට එතන අසාධාරණකම් තියෙනවා. අවයිසි මහත්තයෙක් මම අරක්කු කාලක් අහුවෙලා මේ පේෂන් කෙනෙකුට ගෙනාපු මහත්තර ගෙනාපු නෝනා මම ඒක කිව්වා මේ වයිසි මහත්තයා කෝක මට තියපන් කියලා බොන්න. මම රෝහල් පොලිසියට බාර දෙන්නේ නැහැ දුවේ. මම බය නැහැ සර්. මම බය නැහැ. මරුවත් මම ඇත්ත කියන්නේ. අපි මේ කට නිසා තමයි අපිට කියනවානේ ඔබලාගේ කටවල් වැඩි කියලා. කටවල් නැත්නම් සර් රස්සාව කරන් ඉන්න බෑ. අට නැත්තම් ඒගොල්ලොත් එක්ක යන්න වෙන කොහේ හරි. මගේ ෆෝන් එකක් තිබුණා සර් රෙකෝඩින් තිබුණා ගෑන් මහත්තයාගේ නම්ම CSM පෙතංගොඩ සර්ගේ රෙකෝඩින් තිබුණා. මගේ සිතංගොඩ සර් නම් මගේ හොඳ කිව්වේ මගේ දර ඔපරේෂන් කළේදී ඒ ෆෝන් එක මගේ හොරකම් කරේවෝ සර්. මම ඩියුටි ඉන්නකොට පැය ඩියුටි 36. දැන් මම පොඩ්ඩක් නිදා වැටලා මගේ අරින්විච්ච ෆෝන් එක ආරාර කියලා උස්සවලා අද වෙනතුරු ඒ ෆෝන් එක ආරංචි යන්නේ නැහැ සර්. මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටින්නේ මේ මහත්මයලා වගේ හොඳ මහත්තුරු ටිකක් මේ ලාඩිස් ආයතන දැන් පේෂීට් එකක්වත් දෙන්නේ නැහැ මං හිතන්නේ. පේෂීට්වත් දෙන්නේ නැහැ මේ ජොබ් එක කරන කට්ටියට. මේ ළඟදි ඔයසි මහත්තුරු දෙන්නේ ගහගෙන තිබුණා. එල්ලොස් ඔකනේ බෙදා ගන්න බැරුව ඔයසි මහත්තයා යාළු වෙලා ඒ මිනිස්සයා මහත් එක්ක කොසු වලින් ගහගත්ත සර් ගාඩ් රූම් එකේ. ඒවට කිසිම කම්ප්ලේන් එකක් මේ හෙඩ් ඔෆිස් එකෙන් දුන්නේ නැහැ. කිසිම කම්ප්ලේන් එකක් ඒවා කිව්වත් ඒගොල්ලෝ අමරවීර මහත්තයා ගණන් ගත්තේ නැහැ. මේ රෙකෝඩින් තිබුණා මගේ ෆෝන් එකේ. ඒ මොනවත් බැලුවේ නෑ සර්. මට ඒ වැල්ලියකට වගේ එළියට බැලලා යන්න තමයි අමරවීර මහත්මයා කරේ. මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා කලින් හිටපු MD සර්ල වගේ මේ මොහන් මහත්මයලා වගේ මහත්තුරු මනුස්සකමත් මනුස්සකම් දන්න මනුස්සුගලියට දුකක් කරදරයකදී උදව් කරන හොඳ මහත්තුරු ටිකක් මේ ලාඩිසි ආයතනයට මේ මහත්මුරු අයින් කරලා ওই ජරා වැඩ අසිකිත කරන මහත්තුරු අයින් කළ හොඳ අය මේ සේවයට යොදවන්න කියලා මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා.